बॉम्ब प्रहारेट हेतुवन सियलुम करुणु कारणा सोयला बलला मेक पिटिपस्से इन्ने कौद कियन एक गैन सोयला बलला ए आयट दनुवम करन्नट कटियुतु करनवाई कियन पोरोंदुवक तमाई अपिट लैबुने नमुत् ए पोरोंदुव ए आकारयेन इष्ट वेनवद कियन एक अपिट दैन प्रश्नार्थयक बवट पत् वेला पास्कु इरुदिन प्रहारेट इर्जुहा वक्रव संबंधव पुद्गलयन संबंधव सिदुकरन परीक्षण वलिन अनावरणेव करुणु मत दडी चोदना लब सककरुवन लेस अत्तडंगुये सिटिन पुद्गलयन अधिकरण क्रियावलियकिन तोरव इतिहटिये निदहस कर हरीमे प्रवणतावयक अपि ईये पेरेदा दैक्का मे संबंधेन फलमेन्म अपे बलवत् अप्रसादय सह विमितिय फल करन्नट मम अवस्थाव करगन्नवा मेक विशेषेन्म मे पास्कु दिन प्रहारे विन्दितयन् अतर अति वेला तियेन मे कनगाटुदायकः अवासनावन्त तत्त्वय संबंधेन् अपि ए अय दडि कलमीमकट सह दडि वेदनावकट पत्वि सिटिनवा तवमत् बहु दिने अंग विकलेन हटियट मीगमु प्रदेश अवट कोच्चिकाडे आदि प्रदेश वेल गेवाल वेल इन्नवा किसी दया करगानट बैरिव ओउन बलापुरत्वेन युक्तियाय साधारणयाय रटपालने करन अयगेन ओउन्ट लबेयि कियला हबेयि ए पिलिबंदव मे वगे देवल सिदुवीम तुलिन यम आकारयक साधारण सकेयक अति वेला तिबेनो मे मैतकदी हदिस्येम निधास्कर यवु पुद्गलयान पिलिबंद मुलिन कियु देवल सह दैन कियन्नाव देवल अतर परस्परतावयक तियेनो एक अपिट कलिन पोलिस माध्य प्रकाशक तुमा मे एक्केनेक गैन कियापु देवल अपिट मे रेकॉर्ड करला तियेनो अपि गाव एक प्रवृत्ति वलटत गिया विविध माध्य जाल वल एक अपिट अपि कैमति एक मे नवतवरक प्ले करला ओबट हांदुन्वा देन्न दैन अपि एक प्ले करमुद ओके निकम प्ले करन्न साउंड्स दाला मेक मम मिथन अल्ला इन्न එතකොට අපිට පැහැදිලි වෙනවා මේ කාරණාවලදී යම් කිසි පරස්පර විරෝධීතාවයක් තියෙනවා මේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල තුල වැඩපිළිවෙල ගැන ඒ නිසා මට මගේ ජනතාව වෙනුවෙන් සෑහෙන ගැඹුරු සැකයක් හදවතේ උදා වෙලා තියෙනවා ඒක මම ප්‍රකාශ කළ යුතුමයි මේ සැකකරුවන් හදිස්සියෙම මුදා හැරීම ඇතුළු දැනට සිදුවෙමින් පවතින ඇතැම් දේවල් දෙස බැලීමේදී මේ දේවල් මේ විදියට සිදුව හොත් වේදනාවට පත් වී සිටින මගේ ආදරණීය ජනතාව අපේක්ෂා කරන පරීක්ෂණ අපක්ෂපාතිව සිදුවේද නැත්නම් දියාරු වී යයිද කියා අපට සාධාරණ බයක් සිතට ඇති වී තිබෙනවා මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් मगे सित ऐतिवेलातीनो मेक दिहा बैली मेदी एमनीसा सिदुएमिन पावतीन मे क्रियादामयन संबंधेन मगे जनता मगेन प्रश्न करनो मेवेन कोटत दूरकातन पानिविड एस एम एस पानिविड
එවැගේම වෙනත් අංශ වලින් සිදු වෙන ප්‍රශ්න මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මගෙන් අහලා තියෙනවා ඉතින් මට මේවා සම්බන්ධව අත සෝදාගෙන පැත්තකට වෙන්නට බෑ මරණයට පත් වූ ඇගේ ගෙවල් වෙලාය හා අබ්බගත වී ඇඳන් උඩ දුක් විඳින ජනතාවට පොරොන්දු යුක්තිය සාධාරණේ හා මෙම මිලේච්ඡ ප්‍රහාරයේ මොලකරුවන් සොයා ගැනීම සම්බන්ධ සමස්ත ක්‍රියාදාමය විනිවිද භාවයෙන් සහ අපක්ෂපාතීව සිදුවීම ඉතා වැදගත් දෙයක් බවට අපි සලකනවා ඒ නිසා මේ සම්බන්ධව අපේ කතෝලික මන්ත්‍රීවරු ඇමතිවරු විතරක් නෙමෙයි අනිකුත් අයත් මේ රටේ රටේ සාධාරණයේ සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින හැම කෙනෙක්ම මේ ගැන කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ඒ නිසා මම ආරාධනය කරනවා කරුණා කරලා මේ වැඩපිළිවෙල ඉදිරියට යන එක නවත්වන්න ඒ වගේම මේ මෙතනදී මොකද්ද සිදු වුනේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න ඇයි මේ මාස 5කට ඉස්සෙල්ලා මේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග ගනුදෙනු කෙරුවයි කියලා එයත් ඒගොල්ලොත් එක්ක බිස්නස් කෙරුවයි කියලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පැවැත්වුවයි කියලා කියාපු කෙනෙක් එකපාර කිසිම වරදක් නොකරයි කියලා නිදහස් වුනේ කියන එක ගැන අපේ හිත ඇතුලේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා ඒ නිසා මේ ගැන මම මගේ විරෝධයත් කනස්සල්ලත් විමතියත් පළ කරනවා ප්‍රකාශ කර සිටිනවා ස්තුතියි එහෙම හිතන්නට ඉඩ තියෙනවා. ඒ මොකද එවැනි දෙයක් සිදුවීම එවැනි පුදුම සහගත වෙනසක් ඇතිවීම සහ ඒ හිටපු ඇමතිතුමා සමග පහුගිය දවස්වල අමුතුම ජාතියේ සුහදතාවයක් ඇති වෙලා තිබීම පිළිබඳව අපි දැකලා තියෙන මේ දර්ශන වලින් පැහැදිලි වෙනවා මොකක් හරි හේතුවක් ඒක පිටුපස්සේ ඇති කියලා. ඒ නිසා අපි තුල අපේ හදවත තුල ලොකු සැකයක් සහ විමතියක් ඇති වෙලා තිනවා මේ නිදහස් කිරීම පිළිබඳව. අන්තවාදයේ සම්බන්ධයෙන් මේ සාරාංශ සිදුවීමත් එක්කම දේශපාලනික වශයෙන් මොහොත ආදාරංග ලැබුවා කියලා සමාජයේ ප්‍රතිකාරයක් කරනවා. ඒ වගේම ඉක්ුත් සමාජගතවීමේදී මේ කියනවා චෝදනාවලට පුද්ගලි යන පාර්ශවවලදී උදව්වක්කාර කරන ජනාධිපති වෙනවා. ඒ වගේම වත්මන් ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම බලයට එන්නේ අපිට ඒක අන්තවාදයේ සම්බන්ධ පුද්ගලියෝ නැහැ කියන කාරණා මූලික කරගෙන. දැන් අන්තවාදයේ සම්බන්ධ යම් කියන පුද්ගලිය වත්මන් ආණ්ඩුවට එකතු වීමට යනවා කියන සැකය මතු කරනවා. ඒක දැන් අපි ප්‍රකාශ කරානේ මම දැන් ටිකට ඉස්සෙල්ලා ඒ අදහසමනේ කිව්වේ මොකද මේ අපි තුල විමතියත් සැකයක් ඇති වෙන්නේ මේ එකපාර වෙනස් වීමක් දැක්කම කිසිම හේතුවක් නැතුව එකපාර කවහරි එළියට දාන්න ඒ වගේ මේ මාස 5ක් ඇතුළත සිදුවෙච්ච ඒ වෙනස තුලින් අපි යම් ආකාරයක සැකයක් අපේ හදවත ඇතුලේ ඇති වෙනවා. මම දන්නේ නැහැ. මට ඒවා දැන් මෙහෙමම කියන්න බෑ. නමුත් මොකක් හරි හේතුවක් ඇති. ඉතින් අපි දන්නේ නැහැ අපිට ඒවා ගෙස් කරන්න බෑ. ඒ නිසා අපි ඒ විදිහට මේ අපිට ඇති වෙලා තියෙන වික්ෂිප්තභාවය සහ මේ මොකක්ද ඒකට කියන්නේ විමතිය ඒක අපි ප්‍රකාශ නොකර හිටියොත් අපි කරන්නේ අපේ ජනතාව වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු සාධාරණයක් ඉටු නොකිරීම. ඒ නිසයි මේ කතා කරන්නේ. ඔබ වහන්සේලා අපිට මීට පෙර
ආණ්ඩුව ගන්න ඉස්සලා දේශපාලනඥයෝ දුරගෙන ඇවිල්ලා මේ සම්බන්ධව කතිකාව කරා. දැන් මේ නිදහස් කිරීමත් සම්බන්ධව දේශපාලනඥයෝ ඔබ වහන්සේලා පැමිණෙන්නේ සාකච්ඡාවක් තුනේ තිබුණේ නැද්ද මේක? නෑ, එහෙම කතා සාකච්ඡා අපිට ලැබුණ නෑ. ඒව ගැන කතා කරන්න මේ ඇත්ත වශයෙන්ම මේ අපිට දුන්න පොරොන්දුව මේ රජයේ බලයට එනකොට අපිට දුන්න පොරොන්දුව දේශපාලන වශයෙන්ුත් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වලා මේ බෝම්බ ප්‍රහාරයට හේතු වන සියලුම කරුණු කාරණා සොයලා බලලා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන සොයලා බලලා ඒ අයට දඬුවම් කරන්නට කටයුතු කරනවායි කියන පොරොන්දුවක් තමයි අපිට ලැබුණේ. නමුත් මේ පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවද කියන එක අපිට දැන් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ පොලිසිය සම්බන්ධයෙන් ඔබවහන්සේලා මේ අපි අවස්ථාව හම්බනවා කියන්නේ අපි ප්‍රශ්නයක් කරමු. ඔබවහන්සේ දැන් මේ මේ කියන්නේ මේ දැන් දියාරු තත්ත්වයකට යනවා කියන එකද? ඒක තමයි අපි අපි කිව්වේ DRU වෙමින් පවතිනවා කියලා මේ CID එකේ ඉන්වෙස්ටිගේෂන් එක. ඒක එදා තිබිච්ච උනන්දු අද නැති බවක් යම් ආකාරයකින් අපිට පේනවා. ඒ වගේ මේක බොහොම සැහැල්ලුවට අරගෙන තියෙනවා කියන එක අපිට පේනවා ඒක. අපි ඊයේ මාධ්‍ය ප්‍රකාශයෙන් ඇහුවා මේ දැන් මොකද හේතුව නිදහස් කරන්න කියලා. යා කියන්නේ සාක්ෂි නැත්තම් නිදහස් කළ යුතුමයි ලියාගෙන ඉන්න බෑ මේ. ඒ වුණාට සාක්ෂි ගැන කතා කරලා කිව්වේ වෙන දෙයක් නේ මාස 5කට ඉස්සෙල්ලා. ආවල් ඈත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඒ ඇයට ඒ ඇයත් එක්ක ගනුදෙනු කළා. අරෝමය කියලා ගොඩාක් චෝදනා තියෙනවා කියලා ඒ වගේම දුරකථන සංවාද පිළිබඳත් අපෝ දැනුවත් කරා. ඒ ඔය නිදහස් වෙච්ච අය මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග පවත්වපු දුරකථන සංවාද පවා ඒගොල්ලෝ ගාව තියෙනවයි කියන එක CID එකේ උදවිය අපිට කිව්වා. එහෙම කියලා ඉවර වෙලා දැන් වරදක් නැහැ, කිසිම දෙයක් හොයාගන්න නැහැයි කියලා එළියට දැම්මම අපිට යම්කිසි වික්ෂිප්තභාවයක් ඇති වෙනවා. ඒක ඉතින් දේශපාලන නායකයෝ දැනගන්න එපා. ඒ කියන්නේ අපිට යම් ආකාරයේ අපිට දුන්නු පොරොන්දු අපේ ජනතාවට දුන්නු පොරොන්දු ඒවා ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සාධාරණේ ඉෂ්ට වෙයි කියලා. නමුත් මේවා මේ විදිහට එක එක විදිහට එක එක්කෙනාට බලපුලුවන් කාරකම් කරන්නට ඒවට ඇඟිලි ගහන්නට ඒවා නවත්තන්නට ඉඩකඩ ලබා දීම තුල අපි දකිනවා යම් ආකාරයක ඒකට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක්. ඒක ඉතින් හැමදාම මේ රටේ සිදුවෙන දෙයක් නේ.